අපි දැන් කිව්වා වගේම හවුස් ප්ලෑන් YouTube channel එකේනොත් හවුස් ප්ලෑන් ශ්‍රී ලංකා හවුස් ප්ලෑන් Facebook page එකේනොත් තමයි එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ. හරි. දැන් අපි මුලින් ඉඳන්ම මේ gedara view එක ඊට පස්සේ මේකේ design එක කොහොමද අපි කරේ ඊට පස්සේ garden එක gate එක ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අද අපි කරනවා. හරි. මුලින්ම කියන්න ඕනේ මේ gedara මේ gate එකේ structure එකට අපි 180,000ක් මේ structure එකට වෙනවා. ඊට පස්සේ ඕගලන්ට බැලුවොත් පේනවා මේ gate එක gate දෙකක් තියෙනවා විස්ටර් gate එකයි රෝල gate එකයි ඒකට 155,000ක් වෙනවා ඕගලන්ට පේන විදිහට මේක CCTV හයි කරලා ඒ ඔක්කොමත් එක තමයි මේ gate එක finish වෙන්නේ අපි දැන් ගේ ඇතුළට යමු හරි මුලින්ම කියන්න ඕනේ මේ ගෙදර පර්චේස් 16ක ඉඩමකට තමයි අපි මේ ගෙදර ලොකේට් කරලා තියෙන්නේ ඒකෙදි මුලින්ම අපි ඉඩම මායිමේ ඉඳලා අඩි 40ක් පිටිපස්සෙන් ගේ ලොකේට් කරලා තියෙනවා ඒ වගේම තමයි ඉඩමේ දකුණු අත පැත්තෙන් අඩි 6මාරකුත් ඉඩමේ වම් අත පැත්තෙන් අඩි 13කුත් තියලා තමයි අපි මේ ගෙදර ඩිසයින් එක කරලා තියෙන්නේ කවුන්සිල් අප්‍රූවල් එක ගන්න පුළුවන් වෙන විදිහට අපි ගාඩන් එකට ආවොත් එහෙම ඉන්ටර්ලොක් අල්ලලා ඒ වගේම තමයි මේ විදිහට තනකොළ ඔක්කොම අල්ලලා පැල ඔක්කොමත් හදලා ඒ සියලුම දේට මේ අපිත් එක්ක ගාඩන් එක කරන්න එකතු වෙලා ඉන්නවා වාසනා ගාඩ්ස් ගාඩන් සර්විස් එකෙන් මිස්ටර් විජේසිංහ 077-83-82-43 යන දුරකථන අංකයට කතා කරලා එතුමාත් එක්ක එකතු වෙලා මේ ගාඩන් එක ඔයගලන්ට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන් මේකේ බජට් එක ලක්ෂ 3ක් වගේ එනවා මේ ගාඩන් එකේ බජට් එක ඒ වගේම තමයි වාසනා ගාඩන් එකෙන් මේගොල්ලෝ මාස 3ක ට්‍රීට්මන්ට් එකක් කරනවා ඒගොල්ලෝ ඇවිල්ලා මේකට අවශ්‍ය සියලුම ට්‍රීට්මන්ට් එක වතුර දාන එක වගේම වයිබ්‍රේෂන් එක ඒ වගේ सर्विस अतट हर ओगे लक्ष हेटतना हेपा हदल निमकान पुल लसन पुंची हुरभूटी देमहाल निवस अतट ओगलांट पेनवा मेतीने डाइनिंग एरिया इतकोट मेतन मम इन एरिया लिविन एरिया लिविन एरिया तीयनवा दास पहाल वक्पे लिविन एरिया मोगलांट पेना मेतीने डाइनिंग एरिया ඒකට අපි අරගෙන තියන ඩබල් හයිට් ස්පේස් එකක් වොයිඩ් එකකුත් එක්ක ඒකත් එක්ක පෙනුම ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මෙතනදී ස්ටෙයාකේස් එක පාවිච්චි කරලා තියෙනවා ඩයිනින් එකත් එක්කම දකුණු අත පැත්තෙන්. ඒකට හේතුව අපිට පුළුවන් ස්ටෙයාකේස් එක යට කබඩ්ස් විදියට පාවිච්චි කරන්නත් කාවදාහරි කබඩ්ස් හදා ගන්න නම් ඒ විදියටත්. ඒ වගේම තමයි මේ පැත්තෙන් තියෙනවා බාත්รูම් එක ඊට අමතරව කිචන් එක තියෙනවා අයම් පැත්තට එන්න විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ගෙදර පෙනුම ඉස්සරහා පෙනුම තියෙන්නේ නැගෙනහිරට ඒකත් එක්ක අපිට ගිනි කොනට මේකේ කිචන් එක ගන්න බෑ ඒකට හේතුව ගේ ඉස්සරහම දෙන්නේ මොකද ක්ලයන්ට් කැමති වුණේ නැහැ එයාට අවශ්‍යයි කියලා කිව්වා ඉස්සරහට බුදුමැඳුර තියන්න රූම් එකක් විදිහට අවශ්‍යයි කියලා කිව්වා ඒකත් එක්ක අපි තීරණය කළා කිචන් එක වයඹට ගන්න ඒකෙදි පාටිෂන් වෝල් එකක් ආවෙ නැහැ අපි ඕපන් ඒරියා එකක් විදිහට තමයි කිචන් එක තිබුණේ ඔයගලන්ට බලන්න පුළුවන් දැන් මේ ඇවිත් තියෙන කිචන් එකට මේ කිචන් එක අඩි 10යි 8 කිචන් එක මේ පැත්තට අඩි 10කුත් මේ පැත්තට අඩි 8කුත් තියෙනවා කියන්නේ දිග 10කුත් පළල අඩි 8කුත් තියෙනවා ඒකට ඔයගලන් පේනවා මේ කිචන් එකේ පැන්ට්‍රි ටොප් එක අපි එල් ෂේප් එකට ඩිසයින් කරලා තියෙනවා ඒකත් එක්කම වින්ඩෝ එක ගාව අපි කිචන් එකේ සින්ක් එක හයි කරලා තියෙනවා ඒ වගේම තමයි කස්ටමර්ට ඕනේ විදිහට එයාට අවශ්‍ය කුකර් එක මෙතන ලයිස් කරලා තියෙනවා ඒ වගේම තමයි මයික්‍රෝවේව් එකට වෙනම ස්පේස් එකක් පැන්ට්‍රි කබඩ්ස් අපි ඉන්ක්ලූඩ් කරලා නැහැ මේක වෙනම කස්ටමර්ගේ බජට් එකට අනුව කරපු ඩිසයින් එකක් මේ විදිහට තමයි කිචන් එක ෆිනිෂ් වෙන්නේ අවශ්‍ය ස්විචර්ස් ඒ ඔක්කොම ඩිසයින් කරගන්න පුළුවන් තියෙන තැන් තමන්ට අවශ්‍ය වෙන විදිහට ඩිසයින් කරගන්න පුළුවන් මේ බෙඩ්රූම් එක තියෙනවා මාස්ටර් බෙඩ්රූම් එක පල්ලෙහා තට්ටුවේ 12-14 බෙඩ්රූම් එකක් ඒකේ ඩබල් බෙඩ් එකක් දාන්න පුළුවන් අපිට ඒ වගේම තමයි අල්මාරිය තියලා ලොකු ස්පේස් එකක් ඉතුරු වෙනවා පල්ලෙහා තට්ටුව ඒ ටික තමයි විශේෂම කියන්න දෙන්නේ අපි උඩ තට්ටුවට ගියොත් එහෙම බලන්න පුළුවන් උඩ තට්ටුවේ බෙඩ්රූම් දෙකයි බාත්รูම් එකයි පොඩි ලොබි එකකුයි ටෙරස් එකයි තියෙන්නේ මෙහිම බලමු අපි කොයි විදිහට ඩිසයින් එක කරලා තියෙන්නේ කියලා ඒක
ඇත්තටම මේ වොයිඩ් ඒරියා එකක තියෙන විශේෂත්වය වගේම වාසිය තමයි gedara පෙනුම වැඩි කරලා පෙන්වන්න පුළුවන්. ඒකට හේතුව නිතරම කොටු වෙච්ච ගයක් නෙමෙයි ස්පේස් එක වැඩිපුර පෙන්වන්න පුළුවන් දෙයක් තමයි වොයිඩ් ඒරියා එකක් කියලා කියන්නේ. ඒකත් එක්ක අනිත් ප්‍රධානම දේ තමයි මේ දවස්වල ඇත්තටම ගෙවල් ඇතුළේ ගොඩක් ප්‍රශ්න ඉන්න ටිකක් අපහසු. ඉතින් ඒ ගතිය අපි අඩු කරනවා මේ වොයිඩ් ඒරියා එකක් වගේම ඩබල් හයිට් රූෆ් එකක් අරගෙන. මේ කොටසේ ඩබල් හයිට් රූෆ් එකක් තියෙනවා අඩි 17ක් උසයි මේ තට්ටුව. ඒකෙදි රස්නේ ටිකක් අඩු ගතිය ටිකක් මේ සැලකිලි මට්ටමක අඩු ගතියක් තියෙනවා වහලෙත් එක්ක. මොකද ඒකට හේතුව අඩි 10ක් වගේ උසකින් වහලයක් ගත්තට පස්සේ රත් වෙන ප්‍රමාණය වැඩි. මේ දවස්වල තියෙන උෂ්ණත්වයත් එක්ක ඒක හුඟක් දැනෙනවා. අපි බැලුවොත් එහෙම මගේ වම් අත පැත්තේ තියෙන බෙඩ්රූම් එක. ඒ බෙඩ්රූම් එක 10යි 12 බෙඩ්රූම් එකක්. ඒ වගේම තමයි මෙතන තියෙන බාත්รูම් එක ඔයගලන්ට පේනවා. අපි මේ පාත් එක යූස් කරලා තියෙන්නේ උඩ තට්ටුවේ තියෙන ලොබි එකට බාත්รูම් එකට බෙඩ්රූම් දෙකට ටෙරස් එකට ඇක්සස් කරන්න පුළුවන් වෙන විදිහට පාත් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. එතන තියෙන විශේෂම දේ තමයි අපි මේ එන පාත් එකෙන් පාත් එක අඩු කරලා ඉවරල මොකද ඒක යූස්ලස් ඒරියා එකක් වෙන පාත් එකක් කියන්නේ. ඒ හින්දා අපි ඒකට තව ස්ලැබ් එකක් දාලා මේ කොටසත් මේ තියෙන පෙනුම නැති කරන්න උත්සාහ කරලා නැහැ. පාත් එක තියෙන එකෙන් අපිට විචාර ප්‍රයෝජනක් තියෙනවා. ඒ අවශ්‍ය කොටසට ගිහිල්ලා ඊට පස්සේ මේ ලොබි එකට වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. හරි අපි මේ ඇවිත් තියෙන්නේ උඩ තට්ටුවේ මාස්ටර් බෙඩ්රූම් එකට. මේක 14යි 12 බෙඩ්රූම් එකක්. ඔයගලන්ට පේනවා මේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඩබල් බෙඩ් එක දාලා කබඩ් එක දාලා ඩ්‍රෙසින් ටේබල් එක තිබුණාම කොයි වගේ ඉඩ කොටසක් ඉතුරු වෙනවද කියලා ඇත්තටම අඩි 8ක් මේ පැත්තෙන් ඉතුරු වෙනවා. දකුණට මේ වම් අත පැත්තෙන් ඊටසේ දකුණු අත පැත්තෙන් අඩි 4 මාරකට කිට්ටු වෙන ස්පේස් එකක් තියෙනවා. ඒකෙදි ඔයගලන්ට පේනවා මේ ඇත්තටම 14යි 12 කියන බෙඩ්රූම් එක ඇතුලේ ලොකු වැඩ කොටසක් කියන්නේ බඩු කොටසක් තියාගෙන ලොකු ස්පේස් එකක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බෙඩ්රූම් එකට අපි ප්‍රයිවට් බැල්කනි එකක් තියන දීලා තියෙනවා අඩි 4ක. ඒකෙන් අපි නිතරම එළිය ගන්න එක තමයි එළිය වගේම වෙන්ටිලේෂන් ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි ඒ ඩිසයින් එක කරේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ ගෙදර තියෙන කොමන් ටෙරස් එක හැමෝටම ඇක්සස් කරන්න පුළුවන්. මොකද මේක මාස්ටර් බෙඩ්රූම් එකට දීලා තියෙන නිසා හැමෝටම ඇක්සස් කරන්න අමාරුයි. ड्रीम हाउस يعني මගේ ඩ්‍රොයිං එකක් තිබුණා. ඔව් ඒත් මගේ ෆෝන් එකේ තිබුණා අපිට අද උදේ තේරෙන ස්කෙච් එකක් ඉස්සලාම ඇඳලා මේ හිතේ තිබ්බ ඩිසයින් එක. ඒක මට මේ මම ඔයගලට පෙන්නන්න. මේ ඒක අද ඇත්තටම යථාර්ථයක් කියලා කියනවා. ගයක් කියන බෑ මොකද හිණයක්. ඒ හිණේ මම හිතන්නේ 100%ක්ම මගේ සාර්ථක වෙලා තියෙනවා. අනිත් එක තමයි මම ගිය හැදේ ටාගට් එකකට ටාගට්ස් තිබුණා අපිට මේ දවසේ ඉවර කරනවා මේ දවසේ ඉවර කරන්න තිබුණා. හරියටම මගේ ටාගට් ටයිම් එකට අවශ්‍යදී අවශ්‍ය වෙලාවට හම්බුණා කියලා මං හිතනවා. ඒකෙන්ද හොස්ටන්ඩ් හොටෙල් කී ආයතනයට ගොඩක් සුදුසුකම් දෙනවා සහ මම රෙකමන්ඩ් කරනවා ඕන කෙනෙකුට ඕනම කෙනෙක් ආයතනයට කන්ටැක්ට් කරලා මදි නම් මාව කන්ටැක්ට් කරන්න. මේ මම ඕනම ෆීඩ්බැක් එකක් දෙන්න ලෑස්ති. අපි යමු. टेरस अभी दहा अटक तीन टेरस उड़ तटे अभी मेकदर मेटन टेरस डिजाइन करमा इसरा कुमर लसन तीन मेकोटे एवगेम तमाइ अभी की अन्न मेकदर मेटीरियल पावचरा बिति बंदी ब्लगा वाली कमी आने मेलव कमी वाली अलट्राटेक् सिमेंट एवगेम तमें वहाँ एस्पेस्ट शीट फिनी रूप कैंपस् सेकंड क्वालिटी के तमें वहाँ लियागेम समय उल्वल फस्ट क्वालिटी कैंपस इवगेम पियानी महोगनी वाली इट अमचर ओरियंटल फिटिंग अभी वैरी वेरिंग कैल केबल वाली मे देवा मौलिक मेकदरी स्ट्रक्चर के हदने
ඔගලන්ට පුළුවන් මේ ඕනම දෙයක් වෙනස් කරන්න කස්ටමයිස් කරන්න කලර් එක පවා වෙනස් කරගන්න පුළුවන් ඒකත් එක්ක ඩිසයින් එකේ බජට් එක වෙනස් වෙන්න පුළුවන් ඉතින් මම ඉල්ලා සිටිනවා දිගටම අපිත් එක්ක එකතු වෙන්න houseplan.lk YouTube channel එකත් එක්ක තාමත් subscribe කරලා නැත්නම් අමතක කරන්න බා අපිව subscribe කරන්න බොහොම ස්තුතියි ආයෙත් අපි හමු වෙමු අලුත් වීඩියෝ එකකදී